තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. ආ තෙරුවන් සරණ දීර්ඝාස. අද අපි ඇවිත් ඉන්නේ රත්මල් ගහව ශ්‍රී ආලෝක පබතරාමේට. ඉතින් ඔබට මේ පේනවා අලුතින් ඉදිවෙන සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඉතින් මෙතන අපේ හාමුදුරනේ අලුතින් මාද මේකේ වැඩ පටන් ගන්නවා. අද අපි පළවෙනි පස් පෙරල කපනවා. ඉදිරියේදී අපි මුල්ගල තියෙන තව සත්‍යයකින් ඊට පස්සේ අපි වැඩ පටන් ගන්නවා. අපේ හාමුදුරනේ මේ කොහොමද මෙතන මේක මේ බුදු පිළිම වහන්සේ ඉදි කරන්න ඔබ වහන්සේටද මේකේ එන්නේ අදහසක්? එහෙම නැත්නම් කාගෙද මේ අදහස? අපේ මේ දරුවෝ අපේ මගේ ශිෂ්‍යවරයෙක් ඉන්නවා ඥානෝදය කියලා. ඉතින් එයා තමයි මේ තරුණ පිරිසත් එකතු වෙලා අපේ උපදේශ අරගෙන, වැඩිහිටියන්ගේ උපදේශ අරගෙන, දායක සභාවේ අවසරය අරගෙන ඉතින් මේ වැඩේ ඒ පොඩි හාමුදුරුවෝ තමයි පටන් ගත්තේ. ඒ කියන්නේ මේ ගමේ තරුණ පිරිසත් එක්ක. තරුණ පිරිසත් එක්ක. ඒතර අපේ හාමුදුරුවනේ කොහොමද මේ පිළිවහන් සිදු කරන්න කොච්චර පිරිවැයක් යනවද? ඒ වගේ දෙයක් අපට සදාහන කරොත් මම හිතන්නේ ලක් කෝටි පහමාරක් විතර යනවා. කෝටි පහමාරක්? ඔව්. කොහොමද මේ මුදල් හොයාගන්න ඔබ වහන්සේ සූදානම් වෙන්නේ? විශේෂයෙන්ම තරුණ පිරිස විවිධ ප්‍රසංගයන් කරනවා. වෙනත් අපි ධර්ම දේශන වගේ මගේ හිතවත්තු ලෝකේ පුරා ඉන්නවා. ඒ අයගේ ආධාරමත් තමයි. ආධාරෙක්? ඔව්. එතකොට අපේ හාමුදුරනේ මේ පිළිමය ගැන යම් කිසි සඳහනක් කරොත්, මේ වගේ පිළිමයක් මේ කොහේ හරි දැන ගන්නවා? මේ ලංකාවේ ලෝකේ කොහෙවත් නැහැ මේ වගේ පිළිමයක්. කොහෙවත් නැහැ. මේ අලුත්ම නිර්මාණයක් තමයි, ප්‍රතිමාවක් තමයි ඉදි කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකේ උස කොච්චරක් වෙනවද? කොහොමද මේකේ උසාඩි 154 උසාඩි 154 ක බුදු ප්‍රතිමාව. බුදු ප්‍රතිමාව. එතකොට අපි දැකලා තියෙනවා මේකේ ගහලා තියෙනවා මේ ලොව උසම සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේ කියලා. ඉතින් ඇත්තටම මේක ඇත්තම කෙනෙක් නම දැක්කාට පස්සේ පොඩ්ඩක් ටිකක් මේක තේරුම් ගන්න අපහසු වෙනවා. ඇත්තටම මෙහෙම දෙයක් ඉෂ්ට මෙතන සිද්ධ වෙනවද කියන එක. මේ ගැන ඔබ වහන්සේ මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම තියෙන ලෝකේ උසම ප්‍රතිමාව හැකේ තමයි නිර්මාණය කරන්නේ. නිර්මාණය වෙන්නේ. නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ මේ තරම් උස බුද්ධ ප්‍රතිමාවක් මේ සක්මන් ඇවිදින බුද්ධ ප්‍රතිමාවක් කොහෙවත් ඉදිරියට නැද්ද? මේක ඉදිරියලා නැහැ නේද? ඒක අලුත්ම නිර්මාණයක් විදිහට අපි මේක කරගෙන යනවා. ඇතර මේක මේ ගමේ තරුණ පිරිසගේ අදහසක් කියන්නේ ලොකු දෙයක්. මේ මෙහෙම දෙයක් වෙනවා කියලා දකින්න එක. ඔබ වහන්සේ දකින්න විදිහට ඇතර මේ ගමයි පන්සලේ අතර සම්බන්ධතාවය මෙහෙ තියෙනවද? ඇත්තටම අපේ මොකද නැත්තම් මෙහෙම දෙයක් කරන්න අමාරුයි. දායක බොහොම හොඳයි. ඕනෑ රැයක රැ 12ට හරි 2ට හරි කතා කරොත් එනවා. හැම දෙයකටම වෙනවා. ඕනම තරක මේ තරුණ පිරිස තමයි අත්‍තර මේකේ තරුණ පිරිස තමයි හය වෙලා තියෙන්නේ. හය වෙලා තියෙන ලොකු ශක්තියක්. බොහොම උගත් අය, උපාධි ධාරීන්, වෙනත් රැකියාවක් කරන අය, විශේෂයෙන්ම මාධ්‍ය කරන අය. ඉතින් ඒ පිරිස තමයි ගාමනේ ධාරීවරු. ඔව්. අපේ ආමුදුරනේ දැන් අපිත් මේක දැනගත්තේ ගිය දැනට මාසයකට ඉස්සෙල්ලා. ඊයර අපේ කවුද පොඩි ආමුදුරුව කෙලිගාරලේ පොඩි ආමුදුරුව තමයි කතා කරලා කිව්වේ මෙහෙම දෙයක් වෙනවා කියලා. ඉතින් අපිත් මේකට ඇත්තටම උදව් කරන්න, මේ වගේ දේ උදව් කරන්න කැමැත්තෙන් ඉන්න නිසා තමයි මෙතනට ආවේ. මේ දරුවා බොහොම දක්ෂයෙක්. මටත් මේ මල්ලි තමයි කිව්වේ මෙහෙම දෙයක් තියෙනවා කියලා. ගණන් එයාගේ වයසට නෙවෙයි වැඩ. ඈ? ඔව් ඇත්තටම. ඉතින් එයා කීප සැරයක් මම හොයාගෙන ආවා. ඉතින් පාසලේ මම 10 වසර නේද? 10 වසර ඉගෙනුම ලබන්නේ. ඒ වගේ කෙනෙක් මේ වගේ නිර්මාණයක් කරලා, එහෙම නැත්නම් මේ වගේ channel එකක් ආරම්භ කරලා මේ විදිහට ලෝකයට අපේ ප්‍රදේශය අරගෙන යනවා නම් මං හිතන්නේ ඒක ලොකු දක්ෂකමක්, හපංකමක් දෙයක් ඇත්තටම. ඔව්. ඒතර අපි හඳුනන්නේ මේ අපි කැපිටිගොල්ලේ දැන් අපි අපේ channel දෙයක් තියෙනවා. කැපිටිගොල්ලේ TV සහ Talk with Sudesh ඒ වගේම Facebook page එකක් තියෙනවා කැපිටිගොල්ලේ TV කියලා. අපි සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ දේවල් හොයාගෙන ගිහින් උදව් කරනවා. ඉතින් අපි කැමති මේ ඉස්සරහ මේක වැඩකට ඉස්සරහට යනකොට මේ සම්බන්ධව සම්පූර්ණ ප්‍රචාරයක් අපේ channel සහ page එක හරහා දෙන්න. ඉතින් අපි ඔබ වහන්සේට මේ අවස්ථාවේදී මතක් කරනවා මොකක් හරි දෙයක් මෙතන දෙනවා නම් අනිවාර්යෙන් මේ අපිට මතක් කරන්න. අපි ගොඩක් කැමතියි මේකට ඉස්සරහට උදව් කරන්න. මේ වගේ නිර්මාණ වගේ මං හිතන්නේ අපි වටා මේ මහා සම්පත් කියන අනිවාර්යයි. දැන් ඔයාට ඔයා දන්න ඔයා ප්‍රදේශයේ ගොල්ලෑවේ මං හිතන්නේ සිංහයා උල්පත. ඊළඟට මේ බැලිමා පොතානේ මෙතන උල්පත් දෙකක් තියෙනවා. එකක් උණු වතුර අනිත් එක එකට තියෙන්නේ බුදු මේකම
බලගතු භාවයක් තියෙනවා. වෙනත් තුරු ලතා දෙන උක්ෂ ලතා දෙන මගේ YouTube එක හරහා මම ඒවා ලෝකෙට යවලා තියෙනවා. ඉතින් ඒවත් ආරක්ෂා කරගෙන අපි මේ වගේ නිර්මාණත් ඇති කරගෙන හොඳ සමාජයක් හොඳ දැනගන්න මේ දේශන හොඳ අදිෂ්ඨානයක් ඇති කරගමු. ඉතින් ඔබ සියලු දෙනාටම ජයමහාඳුරන්ගේ පිහිට රත්නමාලි ශාරදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හාමුදුරුවෝ.